ඕ මම ඇත්තනම දැ රසික සහ නිසා මම අවුරු දහ පාලකට වඩා අඳුරු විශේෂ අපේ දරු අද ඉගෙන ගත්තේ මගේ සඳලිදු අවුරු ගානක් ඉගෙන ගත්තා මගේ දුව දැන් වෛද්‍යවරයෙක් වීමට ඈත් ඉගෙන ගත්තේ ඔහුගෙන් ඉතින් ප්‍රසංගත් මට යාගේ පුරුදුයි සහ මගේ වීඩියෝ වල කොරියෝග්‍රාෆි කරලා තියෙන්නේ ගොඩක් රසික ඉතින් අද ෂෝ එක ගත්තොත් එක මං අනගේ වගේ පොපුරාගේ පුංචි බෝම්බයක් වගේ හරි සෞන්දර්ය බෝම්බයක් වගේ හරි කෙටි කාලයකින් අවශ්‍ය සියලුම දේ අපේ අපිට දනවල ඉවර කරන්න පුළුවන්. දැන්ගේ ප්‍රසංගය තුළම ඉතින් නිර්මාණ දෙකක මම මගේ රචනය තිබ්බ නිසා මම කියන්න පුළුවන් අතරම හරි සොෆිස්ටිකේටඩ් කියන්නේ ක්වලිටි රෙකෝඩින් එකක් මියෝසික් එකක් එහෙම බලාපොරොත්තු වෙන නර්තන ගොඩක් නර්තන ප්‍රසංගවලදී අපි දකිනවා සංගීතය හරි කර්කශයි එක්කෝ රළුයි එහෙම නැත්නම් සජීවීව ගහන්න ගිහින් ඒක වැඩි හරියට වෙන්නේ නැහැ. නමුත් මේක එහෙම නැහැ රෙකෝඩින් එකේ ක්වලිටි එක ශබ්දය ශබ්දාගාරය හැම එකක්ම රසික බලන නිසා අපිත් කැමති ඒ වගේ අපි අපි ඉන්න මොඩර්න් ලෝකේ නිසා ඒ තැනට මේ නිර්මාණක් තියෙන හින්දා මම හිතනවා මේ ශාලාව තුළ ලයන් වෙත් කියන ලංකාවේ ශබ්දයේ පිළිබඳ පරිපාලන පිළිබඳ හොඳම ශාලාවක් එහි තිබ්බ ලක්ෂණ හොඳින් අරගෙන ඔහුගේ හඳසා සංගීතයක් නැත්නම් ගීතමය පටිගත කිරීම අපේ මනට හරි නිසි ලෙස යවන්නේ අර පුළුවන්. විශේෂයෙන්ම රසික විෂාගේ තියෙන ටෙක්නික්ස් ඩාන්සිං වල ටෙක්නික්ස් තමයි හරි ප්‍රබල. ඒවා ඒක පාවිච්චි කරාම අපි ඒකට අහු වෙනවා. ඒක තමයි මායාව. ඉතින් මම හිතනවා රසිකට විෂාන්ට ලංකාව පුංචි වෙගෙන එනවා කියලා. දැන් රසිකට විෂාට ලංකාව පුංචි වෙදී.